පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක්වෙච්ච අපේ ජනතාවට සාධාරණත්වයක් ඉල්ලමින් අපේ රටේ ජනතාව දිගින් දිගටම මේ රටේ බලයට ආව ආණ්ඩුව වෙච්ච මේ වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලීම් කරා. හැබැයි මේ ආණ්ඩුව ඒ කිසිම ඉල්ලීමකට ඇහුම්කන් දුන්නේ නැහැ. මේ ආණ්ඩුව බලයට ආවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ලක්වෙච්ච අහිංසක ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා. හැබැයි ඉෂ්ට කරේ නැහැ. ඒ වුණාට ඒ අය පුරාජේරු නගනවා කතෝලික සභාවට, කතෝලික ජනතාවට පුළුවන් පොලිසියට ඇවිල්ලා කතා කරලා මේ පිළිබඳව තොරතුරු සාක්ෂි පිළිබඳව විමසීම් කරලා නිගමනයකට එන්න අපි සමස්ත පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු අවසන් කරලා තියෙනවා කියලා හතර බීරි කතාවක් කියනවා. හැබැයි අපි මේ ආණ්ඩුවට කියනවා, අපි මේ බෝම්බේ පිපිරිච්ච දවසේ ඉඳන් කිව්වා මේ බෝම්බෙට ලක්වෙච්ච ජනතාව දෙයියෝ අදහන පිරිසක්. දෙයියෝ අදහන්න ගිහිල්ලා තමයි මේ අහිංසක ජනතාවගේ ජීවිත මෙයා බිලිගත්තේ. අපිත් දෙයියෝ අදහන පිරිසක් හැටියට අපි විශ්වාස කරනවා මේ සත්‍ය කෙසේ හෝ එළිදරව් වෙනවා කියලා ආණ්ඩුව කොයි විදිහට මේක හංගන්න උත්සාහ ගත්තා. දැන් ඒ සත්‍ය එළි වෙමින් පවතිනවා. සාමාන්‍ය පින්තූරයක් සමාජයේ තියෙනවා. යම් කිසි පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට බලයට ඒම සඳහා යම් කිසි තවත් කණ්ඩායමක් භාවිතා කරා කියලා චිත්‍රයක් සමාජයේ තුල තියෙනවා. ඒක තමයි ඇත්ත. දැන් එහෙම තියෙනකොට Channel 4 වැඩසටහන යටතේ හෙට දිනේදී මධ්‍යම රාත්‍රියේ චිත්‍රපටියක්, එහෙම නැත්නම් වාර්තාවක්, එහෙම නැත්නම් තොරතුරු මාලාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. එතකොට ආණ්ඩුව කොයිතරම් මේක සුදුහුණු ගාලා යට ගහලා විලි වහගෙන ඉඳ හැදුවත් දැන් පුතෝ වැඩේ වර්ධිනවා. දැන් සත්‍ය එළියට එනවා. නැගෙනහිර පළාතේ දේශපාලඥියෙක්ගේ සම්බන්ධතා, බුද්ධ්‍යාංශවල තියෙන සම්බන්ධතා, ඉහළ පුටුවල ඉන්න නිලධාරීන්ගේ සම්බන්ධතා, මේ පාස්කු ප්‍රහාරය සැලසුම් කරපු අය කියපු කරපු දේවල්, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යන්න තොරතුරු අරගෙන ගිය එක්තරා ශ්‍රී ලාංකීය පුද්ගලයෙක් අපිට වාර්තා වෙනවා Channel 4 වලට තොරතුරු ලබා දීලා තියෙනවා කියලා. ඒ දුන්න තොරතුරු, ඒ ලිපිගොනු අපි ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ඒ සභාගත කරනකොට ඔය හැංගිලා ඉන්න අයට හැංගෙන්න හම්බෙන්නේ නැහැ. ඒ අයට ඔය ඇඳගෙන ඉන්න විලි වහගන්න හම්බෙන්නේ නැහැ. විලි ගලව ගන්න සිදුවෙනවා. මේ කරපු අපරාධේට සාධාරණත්වයක්වත් ඉෂ්ට කරන්න බැරුව ඒ වෙච්ච අසාධාරණෙන් දේශපාලනය කරපු කණ්ඩායමකට මතක තියාගන්න මේ ලෝකෙ නෙමෙයි පරලෝකෙට ගියත් සමාවක් නැහැ කියන එක මතක තියාගන්න. ඒ වගේම මේ වෙනකොට ජනතාව කොච්චර ආර්ථික වශයෙන් වැටලද කිව්වොත්, මෙතන ඉන්න මගේ මාධ්‍ය හිතවත් මාධ්‍යවේදීන් ඇහුවොත් කියයි ඒ අය, පෙට්‍රල් ගහන්න බයිසිකලයට කොච්චර දැන් අමාරුද, ගෙදර විදුලි බිල ගෙවා ගන්න කොච්චර අමාරුද, වතුර බිල ගෙවා ගන්න කොච්චර අමාරුද කියලා කියයි. හැබැයි එහෙම තියෙද්දි තෙල් සංස්ථාවේ ෂෙඩ් හිමියන්ගේ මිලියන 300ක් බොල් ණය ආශයෙන් කපා ගන්න යනවා කියලා තොරතුරු අපිට අනාවරණය වෙලා තියෙනවා. මං ඉල්ලීමක් කරනවා මාධ්‍යවේදීන්ගෙන් මේ පිළිබඳව තොරතුරු සොයලා බලලා මේක හෙළිදරව් කරන්න රටට. අයවිය යුතු මුළු මුදල බිලියන 16ක් කියලත් වාර්තා වෙනවා. එතකොට මෙච්චර රටේ මිනිස්සු අමාරුවෙන් ඉන්නකොට තෙල් ටික ගහගන්න බැරි තත්ත්වෙට පත් වෙලා ඉන්නකොට මාසෙන් මාසෙට තෙල් මිල වැඩි කරනවා, රුපියල් 3ක් අඩු කරලා 30ක් වැඩි කරනවා, දෙකක් අඩු කරලා 40ක් වැඩි කරනවා. දැන් උදාහරණයකට ගත්තොත් සිනෝපෙක් එක එනකොට නේද, සිනෝෆාම්ද මොකද්ද සිනෝපෙක් නේද, සිනෝපෙක් එක එනකොට අපිට කිව්වේ කොහොමද මේක දැන් IOC එකත් එක්ක තරඟකාරීව මිල ඉදිරිපත් කරනවා. ඒ වගේම අපේ තෙල් සංස්ථාවත් එක්ක මේක තරඟකාරීව මිල ඉදිරිපත් කරනවා. එතකොට තෙල් මිල බහිනවා. අපිට ගියා මේ සිනෝපෙක් එකේ රුපියල් 3ක් අඩු වෙනවා කියලා. 7 දෙනේ 3 අඩුවේ කියලා බලාගෙන හිටපු අපිට උනේ රුපියල් 30කින් 40කින් වැඩිපුර ගෙවන්න. එතකොට අර 3න් වැඩක් තියෙනවා. ඉතින් මේ ආණ්ඩුවට මං කියන්නේ ඉතින් අර වෙලි නැති නිසා
ඒ තියෙන ආණ්ඩුවේ තියෙන තුනවත් ආරක්ෂා කරගන්න නැත්තම් අර මතක තියාගන්න අරගලේ වැඩි ඈතක නැහැයි කියලා මට නම් ඉවෙන් වගේ දැනෙනවා. ඒක යම් කිසි දවසක මේ වගේ මාධ්‍ය හමුවකදී මම මේ සැප්තැම්බර් මාසේ 4 වෙනිදා මෙහෙම කතාවක් කිව්වා නේද කියලා ඔබතුමන්ලා මතක් කරන්න. ඒ වගේම අපි මීට කලින් කිව්වා මේ දැවැන්ත අක්ෂිකාච වංචාව. රුපියල් බිලියනයක අක්ෂිකාච වංචාවක් පිළිබඳව අපි කරුණු පැහැදිලි කරා. අපි මේ පිළිබඳව ගිහිල්ලා පැමිණිලි කරා. වෛද්‍යවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. අපි ගියා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට. දැන් මේ අය මොකද කරන්නේ? මේ අක්ෂිකාච ටික මිලදී ගන්න නැතුව හිටියා. මොකද තමන්ගේ වංචාව කරගන්න බැරි නිසා. තමන්ගේ වංචාව කරගන්න අවශ්‍යතාවය තියෙන නිසා මිලදී ගත්තේ නැහැ මේ අක්ෂිකාච ටික. බිලියනයක වංචාව. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් රටේ අක්ෂිකාච හිඟයි. මාසකට අක්ෂිකාච 15,000ක් පමණ අවශ්‍යයි. දැන් අක්ෂිකාච හිඟතාවයේ නිසා රෝගීන්ව පොරොත්තු ලේඛනයට දාන්න වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හම්බෙච්ච අක්ෂිකාච 5,000ක් විතර තියෙනවා. ඕකෙන් හැරෙන්නවත් බෑ. දැන් මේගොල්ලෝ අපිට තොරතුරු වාර්තා වෙනවා හදිසි මිලදී ගැනීම යටතේ ලියාපදිංචි නොකරපු අයට නැවත වතාවක් මෙන්න වංචනික ලෙස මුදල් ලිපීමේ චේතනාවෙන් මේක අක්ෂිකාච ටික ලබා දෙන්න උත්සාහ ගන්නවා කියලා. ඇයි මේ හදිසි මිලදී ගැනීම යටතේ කියන්නේ? ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. WOR එකක් එහෙම නැත්නම් රෙජිස් මේ මේ මොන වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් එකක් දීලා මේ අයට මේ අක්ෂිකාච ටික ගන්න පුළුවන්. බිලියන ගානක නැවත වතාවක් වංචාවක් සිදු වෙනවා. ඉතින් අපි දැක්කා අලුතෙන් SPC එකට සභාපති කෙනෙක් පත් කරා. අපි අහනවා සභාපතිතුමා, ඔබතුමා හොඳ නිලධාරියෙක් කියලා අපිට හැඟෙනවා. අපි දන්නවා මේ වගේ දේවල් වලට ඉඩ දෙනවද කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ට අපි කියනවා මතක තියාගන්න මේ සෞඛ්‍ය ඇමති හිතාගෙන නැති එයා සදාකල් සෞඛ්‍ය ඇමති කියලා. ඒගොල්ල බලයට ආවේ අවුරුදු 5යි. අවුරුදු 5න් 4ක් ඉවරයි. තව අවුරුද්දයි තියෙන්නේ. තව මාස 3කින් මතක තියාන්න මැතිවරණ කාලය. ඔබතුමාට විරුද්ධව අපි අපරාධ නීතිය යටතේ නඩු දානවා මතක තියාගන්න සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමනි. ඔබතුමා මේක තර්ජනයක් හැටියට ගන්නවා නම් තර්ජනයක් හැටියටත් ගන්න ප්‍රශ්නයක් නැහැ. අපි රටේ නීතිය එකයි. මේ රටේ මිනිස්සුන්ගේ ලේමතින් ඔබතුමාලා උත්සාහ ගන්නවා නම් ඔය වගේ වංචනිකයන්ට අවස්ථාව දෙන්න අපි සූදානම් ඔබතුමාලාට විරුද්ධව නීතිය ඉදිරියට ගිහිල්ලා නීතියේ සුරඟන ඉදිරියට ගිහිල්ලා දෙපා නැමද ආයාචනා කරන්න මේ වගේ පාපතරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒකට අපි බය නැහැ. ඔබතුමා මේක තර්ජනයක් හැටියට දකිනවා නම් මට විරුද්ධව නඩු දාන්න ගන්න මාව අත්අඩංගුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මේවට සූදානම්. ඔබතුමාගේ NMR එකේ CEO ගිහිල්ලා සභාපති හරි කවුරු හරි ගිහිල්ලා දැම්මනේ මට විරුද්ධව පොලිසිය පැමිණිල්ලක් මටයි මුජිබර් රහමාන්ටයි නීතිඥ රන්දවලියංගේටයි. හරි අපි සූදානම් නීතිය ඉදිරියට යන්න. මොකද අපි වැරදි කළා නැහැ. අපි හොරකම් කළා නැහැ. අපි මිනි මරලා නැහැ. හැබැයි ඔබතුමාලා ඒවට වගේ කියන්න ඕන. ඒවට ඔබතුමාලා උඩ ගිඩි දීලා තියෙනවා කියලා අපි ගාව සාක්ෂි තියෙනවා. ඒක නිසා ඔබතුමා ඔය ඇමතිවරයාගේ කෝට් එකේ අස්සේ හැංගිලා ටයි එකෙන් මූණ වහගත්තට ඔය ඇමතිවරයාගේ ටයි එකෙන් ඔබතුමාට බෙල්ලේ වැලද්දා ගන්න සිදු වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒක මතක තියාගන්න. වැඩි කාලයක් නැහැ. බලේ ඔහොම නැහැ. මහ පොලේ බලේ නැහැ. ඒක මතක තියාගන්න. හරි? මේ රටේ මිනිස්සු මිනිස්සුන්ගේ පැත්තේ හිටගන්න සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා. අපි ඔබතුමාට කියනවා මේක. හරි? මේ හොරකම් වලට ඉඩ දෙන්න එපා. මේ අක්ෂිකාච වංචාවට ඉඩ දෙන්න එපා. අපි ඒවට ඔබතුමාලා ඒවා කරොත් අනිවාර්යයෙන්ම නීතිය හමුවේ දඬුවම් දෙන්න අවශ්‍ය කරන සියලුම දේ අපි කරනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කර දෙනවා.